අපි ඔබත් එක්ක එකතු වෙන්නේ මට හිතෙනවා මේ තවත් ගීත දෙකයි අපිට තියෙන්නේ මේ ෆීලික්ස් ඇන්ටන් මහත්මයාගේ හඬින් රස විඳින්න. ඊට අතරතුරේ පුංචි වෙලාවක් ගන්නවා මම ඔබට මේ අපිට ලස්සන මේ සිතිවිලි ධාරාවක් ලියලා එවලා තියෙනවා. මේක කවියක් නෙමෙයි නිසඳසක් හා සමානයි. මම හිතන්නේ හර්ෂණී එවන්නේ අපිට මේක මේ කැන්බෙරාවල ඉඳලා මේක විද්‍යුත් තැපෑලෙන් එවන්නේ. නැවුම් සිතිවිලි වලින් කලතා ගෙන රස ගඟුලකින් ගලන සැලලිහිණි තුඩගින් ගිලිහෙන මියුරු සිහිනය සිහිනයකි රැ. කවි තුනක් තියෙනවා මේ එකක් තෝරගෙන ඉදිරිපත් කළා. ඔබට බොහොම ස්තුතියි හර්ෂණී. කැන්බෙරාවල ඉඳගෙන අපි ඔස්ට්‍රේලියාව පැත්තටත් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ විතර මගේ මතක හැටියට ඒ ආවම මුණ ගැහෙමු. හොඳයි. අර ඔබ මුලින් තෝරලා දීපු ගීතය මේ ඔබේ හද මා ළඟ මගේ හද ඔබ ළඟ කියන ගීතයේදී තව එකක් මට එකතු කරන්න කැමැත්තක් තිබුණා හිතේ මගෙන් ගිලිහිලා ගියා. මේ ප්‍රේමය සඳහා එහෙම කොහෙවත් වාරණයක් තහනමක් නැහැ. ඒක ඕනෑම කෙනෙකුගේ හිතේ ඕනෑම මොහොතක ඕනෑම අවධියක මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙන ප්‍රේමය කවුටත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකට කැමති හැමෝම ආදරය කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක පවත්වාගෙන යාමයි. ප්‍රේමයට ආදරෙයි අපි. නමුත් ඒක පවත්වාගෙන යාම තමයි ඊළඟට තියෙන අභියෝගය. එහෙමද නැද්ද? පොඩ්ඩක් ගත්තා. ඔබ තෝරනවා මේ තරුද නිදන මහරෑ මේ ගීතය. ඒකත් ඇත්තටම මට විශේෂිත වූ ගීතයක්. මොකද නන්දා මාලිනී කියන්නේ අපේ මං හිතන සිංහල ගීතේ මුද්‍රාව කියලා අපි සලකන සලකුණක් කියලා තියෙනවා. ඉතින් ඇය ඇයටම ආවෙනික චෛලියකින් ඇය අනන්‍යතාවයක් ගොඩනගාගත්ත විශිෂ්ට ගායිකාවක්. හැබැයි මේ වැඩි කාලය නැති හින්දා මං හිතක් හිටින් කියන්න මේ ගීතය ඇයගේ ඒ රිද්මයෙන් ඒ රටාවෙන් ටිකක් හෝ ඔබට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ ගීතේ තෝරගන්න හිතුවා. මොකද අපි අරකුත් ගීත හැමතිස්සෙම අහනවා. මේ පොඩි වෙනස මට පෙන්වන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒකේ ඒ හඬේ සහ ඒ ගායන විලාසයේ තියෙන වෙනස. ඇත්තටම එහි සංගීතය සහ ගායන ඒ ශෛලිය වෙනස්. පදමාලාවත් සුනිල් ආරියරත්නගේ පදමාලාව, රෝහණ වීරසිංහගේ සංගීතය. හැබැයි ඒකේ පසුබිමින් ඉන්නව නේද පිරිසක්? ඒකත් වෙනසක්. සාමාන්‍යයෙන් ඇයිගේ අනිකුත් ගීතවල එවැනි වෙනසක් නැහැ. මේ බටහිර පැත්තට ගිහිල්ලත් නැහැ. මේ පෙරාපර දෙදිගම සුසංයෝගයක් කියලා මට හිතෙන වෙලාවකට. රෝහණ වීරසිංහන්ගේද සුසන්ත මේ සංගීතයේ මට මතකයි ස්ටැන්ලි පීරිස් මහත්මයාගේද කියලා. රෝහණ වීරසිංහ මහත්මයාගේද? ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ. හොඳයි. අපි ගීතය අහමු. අහමු. ඒක ඇත්තටම අද සුසන්ත කොහොමද මේකේ සංගීත සංයෝජනය අපි මීට කලින් ගීතේ රස විඳපු ආකාරයටමද නැත්නම් වෙනසක් කරලා තියෙනවද? වෙනසක් කරලා නැහැ. ඒ කියන්නේ මං හිතන්නේ පියානෝවෙන් තමයි පටන් ගන්න. ඔව්. බලමු.
සිරින පිට වටහා තනු මෙන දිනි තින් කඳුලෙනි ගලන තරම් රැහි හඬන විට හඳුනා ගනු මෙන රැතුන් යාම හඬන හැඬු උදනි දෙන මහරෑ නිදුම් මහද ගීතයක් මිහිරට සංගීත සංයෝජනයේ තිබුණා මිහිරට ගායනා කළා නේද හරි ඔබ කිව්වා වගේ නන්දාමාලනී විශාරද නන්දාමාලනීගේ අපි මේ සාමාන්‍ය දකින ස්වර රටාවට වඩා තරමක් වෙනස් ලයක පිටු ගීතයක් මේ අපි මුණ ගැහුනේ 10යි 5ට දැන් වෙලාව 12යි 5යි ඕනේ පුරා පැය දෙකක කාලයක් අපි ඔබත් සමග ගත කරලා තියෙනවා තිලකා රණසිංහ මහත්මිය අද ගෙනාපු ගීත 10 Felix Anton Mahathmaya ගායනා කළේ සංගීතවත් කළේ සුසන්ත මధుර පෙරම ඉතින් නිමාව සටහන් කරන්න මත්තෙන් මේ ඔබ ඊළඟට තෝරපු ගීතය ගැන මතකයක් කියන්න ඕනේ නේ මට මේ අභිയോഗාත්මක සින්දුව දැන් හම්බුනේ අභිയോഗාත්මක තමයි මොකද ගීතයක් හද සිඹින මල් 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 සිඹිනවා මම ඇහුවා මේ Felix ෙන් මේ වැඩසටහනට ඔයාගේත් ලස්සන ගීත ගොඩක් තියෙනවනේ බැරිද ඔයාගේ ගීතයක් මට තෝරන්න ඊට පස්සේ දන්නේ ඒක මං කෝ අහන්න කො කියලා පස්සේ මම අහලා තිබුණා අහලා කමක් නැහැ කිව්වා කිව්වා දැන් මං කිව්වා එහෙනම් ඔයාගේ නිතර දෙවේලේ ඇහෙන ගීතයකුත් නෙමෙයි හැබැයි හොඳ ලස්සන ගීතයක් මේ මම ඒ ගීතයට කැමතියි මොකද ඒක 80 දශකයේ වගේ කරපු ගීතයක් ඒ ගීතය ගායනා කරන කාලේ යුගයේ ඇත්තටම මහේෂ් මේ ගුවන්විදුලියේ නවකී නෙමෙයි ටිකක් ඉහළට ආව ගායක ගායිකාවු හිටියා අපේ පරම්පරාවේ අය නීලා වික්‍රමසිංහ ලක්ෂ්මණි ජේසේකර බාන්දුල විජේවීර එතකොට නිහාල් ජයවර්ධන ප්‍රියා සූර්යසේන Felix Anton ඉතින් මේ වගේ ටිකක් ගීත කීපයක් ගයලා ටිකක් උඩට ආවා අය නව අලු ආධුනිකයම නෙවෙයි ඒ අයට වැඩසටහන් නැහැ ගීත තව වැඩි කර ගන්න ඕනනේ මේ අය තව ඉදිරියට යන්න ගීත කීපයක් තියෙනවා ඒ ටිකමයි වාදනය වෙන්නේ ඉතින් මේ නිසා ගුවන්විදුලියෙන්ම යෝජනාවක් ඇවිල්ලා නිෂ්පාදනය කෙරුණා වැඩසටහන මම නිවේදන කටයුත්ත කරේ ඒ නිසා මට හොඳට මතකයි දෙන මම හොඳ මේ ආර්ථ මේ වත්තු මේවකක් දාලා හැම ගීතේ හඳුන්ලා දුන්නේ හැබැයි Felix ෙන් අහුවම් Felix තාම මතක නැහැ මේ ගීතය මේ මොන වැඩසටහනද කියලා මම අහුවා දැන් ඉතින් ඔහොම මතක නැහැ වයස වුණාට ඉතින් එහෙම කියලා බෑනේ තාමත්ම දැන් කියන්න යනවා කොයිද මම කිව්වා මොකීද කිකි මම අහන මොකද්ද වැඩසටහනේ නම මට මතක නැහැනේ කිකි මං කෝ හරි මම මේ කවදාරි මේ වැඩසටහන කරන වෙලාවකද ඩෝල්ටන් අලිස් මහත්මයා තමයි වැඩසටහන සම්පූර්ණයෙන්ම මේ ගීත ලියන්නේ නාරද දිසාසේකර තමයි නිෂ්පාදනය කළේ මේ ලයනල් අල්ගම තමයි සංගීත සපයන්නේ ඉතින් දැන් මියා කල්පනා කරනවා මොකද්ද මේ වැඩසටහන කියලා දැන් මම කියන්නේද මතක් වෙයිද
මතකද දවල සංක දවල සංක ඒක ඩෝල්ටන් ඇලිස් මහත්මයාමයි දැන්නේ නම මේ ඩෝල්ටන් ඇලිස් අපි හරීම යාළු ඉතින්න ඩෝල්ටන් ඇලිස් හැමදාම ඉස්සර මට කියනවා උඹමගේ සුන්දරක් කියන්න ඕනේ මම දෙන්නම කියන්නේ ඉතින් මං හාන් මට බයයි කියන්නේ මම බොහොම ඉහළ කට්ටියනේ ඉතින් පස්සේ මේ වැඩසටහනට යා සින්දුව බලයෙන් ලියාගෙන මෙන්න සින්දු කියපන් කිව්වා. ඔව් ඒ මට මතක හැටියට ලාලලම ඒ වෙලාවේ තනුව දැම්මේ. ලාල ඒ වෙලාවේ පියානෝ එකකින් ඒලියන් ද සොයිස පියානෝ එක ගාවා ওই ගීතය ඔරිජිනල් ගීතය එක පටිකක්. ආ හොඳ අර්ථකථනයකුත් දාලා මට කිව්වත් මතකයි. ඉතින් දැන් මෙයාගෙන් අහනවා නම් වැඩසටහන මතකද නැහැ. දැන් තමයි ඔන්න මතකයි නේද? මම ලියලා තියාගන්නවා. හරි. හැබැයි මේක ඇත්තටම මම මේ මට මේ ගීත 10 තෝරලා සංගීත අධ්‍යක්ෂකවරයාට දෙන අවස්ථාවේ අපි දැන් ගීත හුමාරු කරනකොට පොඩ පොඩ මුමුණනවනේ මේ ගීතේ හරි පුදුම ලයාන්විත තනුවක් තියෙනවා ඔව් හරි ලස්සනයි මේ හද සිමින මල් 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 සිහින මල් කිසි කෙනෙක් නොදුටු මල් ඇත්තටම හරි සරලයි එදා සුගමයි හරි අර අමුතු සිතට දැනෙනවා හරි මට දැනෙන්නේ ඩෝල්ටන් වගේ ගීතයක් ගායනා කරමින් මේ තියෙන වටිනාකම ඕ හොඳ ප්‍රවීණ හොඳ ගීත රචක හැබැයි මේක මේ මල් මල් සින්දුවක් කවර් මේක අර ඒකට වර්තමාන ගීතයක් නෙමෙයි වර්තමාන මල් ගීතයක් නෙමෙයි මේක නෑ නෑ එහෙම ගීතයක් නෙමෙයි මම එහෙම නම් තෝරන්නේ නෑ හැබැයි ගීතේ පද රචනය දිහා බලපුවම දැනෙන්නේ මට අත්පත් කරගන්න ඕනේ නමුත් මට අත්පත් කරගන්න බෑ ඒක හීනයක් විතරයි ඒ වුණාට මම ඔබට හරි ආදරේ මට හැමමයි මට අහිමි හැබැයි මම ඒත් ආදරේ හැබැයි ඉතින් ජීවිතේ හැටි එහෙම තමයි නේද හිමි අහිමි කියලා අපි ඉස්සෙල්ලත් කතා කළා කරනානේ ඔව් කොච්චර හිමි කරගන්න උත්සාහ කළත් අහිමි නම් අහිමි තමයි නේද අපේ අද වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටපු දයාබර ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට ආදරෙන් මතක් කරන්නේ අද දවසේ අපේ ගීත තෝරන්න ආපු තිලකාරණ සිංහ මහත්මිය ඔබ වෙනුවෙන් ඉතාමත්ම අවාසනාවන්ත විදිහට අනුසුරකට මුණ පාලා ඉතා බැරෑරුම් තත්වයක ඉඳලා සුවපත් වෙලා ඇගේ මිතුරා නිසා ඒ කියන්නේ මිතුරිය සහ මිතුරාගේ සම්බන්ධතාවය නිසා අමාරුවෙන් අපේ වැඩසටහනට එකතු වෙන්නේ ඔබට බොහොම ස්තුතියි ඒ වගේම මම සාරංගට ස්තුති වෙනවා ස්තුතිවන්ත වෙනවා ගෙනවිත් රූපවාහිනියට බාර දීලා ගියා දැන් එක්කන් යන්න එනවා කිව්වා ඔබතුමාටත් බොහොම ස්තුතියි වැඩසටහනට ආරාධනා කරපු මොහොතේ සිට මාත් එක්ක හරි ලැංගතුව මම ප්‍රිය කරන වැඩසටහනක් මහේෂ් මේක අපි වැඩ කළා සුසන්ත එහෙනම් බොහොම ස්තුතියි තවත් මේ සති දෙකක කාලයක් අපි නැහැ නැති වුණාට වැඩසටහන තියෙනවා හැකි ඉක්මනින් අසුසන්තත් එක්ක තව ගමනක් යන්න තියෙනවා සුසන්ත නේද ඇමරිකාවකට යන්න ආරාධනාවක් තියෙනවා බලමු හොඳයි අපි එහෙනම් අද දවසේ ඔබෙන් ඈත් වෙනවා තවත් සතියකින් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ඔබට හද සිමින මල් 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 සිහින මල් කිසි කෙනෙක් නොදුටු මල් ඔබ දුටු සිහිනය ඔබට පමණමයි මා දුටු සිහිනය මට පමණමයි පුළුවන් නම් හොයලා කතා කරලා බලන්න මම දැක්ක හීනය තව කෙනෙක් ඒ විදිහටම දැක්කද කියලා කවදාවත් හම් වෙන්නේ නැහැ ඒක හීනයක්ම විතරයි අපි යනවා අය හම් වෙමු ගයන්න 1
විසක මල් සුවඳ මල් කඳුළු දෙන මල් සිහින මල් අහිංසක මල් සුවඳ මල් අද සිඳින මල් 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 සිහින මල් අද සිඳින මල් 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 සිහින මල් කිසි කෙනෙක් මුදුටු මල් කිසි කෙනෙක් මුදුටු මල් අද සිඳින මල් 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 සිහින මල් Thank you.